ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදා අධිපති ලෙස එයා මාෂල් උදේනි රාජපක්ෂ අද පත්වීම් ලැබුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම නව පත්කිරීම සිදු කළ අතර සම්ප්‍රදායානුකූල උත්තමාචාර පෙළපාලියක් අද පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්තුණා. ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ පසුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය අවසන් කළ එයා මාෂල් උදේනි රාජපක්ෂ කොළඹ ආනන්ද විද්‍යාලයේද කීර්තිමත් ආදිශිෂ්‍යෙක්. 1988 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවර ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අංක 6 බඳවා ගැනීමේ කණ්ඩායමට ඔහු ඇතුළත් වුණා. එහිදී ත්‍රිවිධ හමුදා නිලධාරීන් අතරින් ගුවන් නියමුවන් තෝරා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී මූලික ගුවන් යානා පුහුණුව සඳහා අනුරාධපුර ගුවන් හමුදා කඳුරේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයටයි එයා මාෂල් උදේනි රාජපක්ෂ එක් වුණේ. අංක 33 පියාසර කෙරෙට් නිලධාරී පාඨමාලාව යටතේ තම මූලික පුහුණුවීම් සිදු කිරීමෙන් අනතුරුව දක්ෂතම කෙරෙට් නිලධාරියා ලෙසද එයා මාෂල් උදේනි රාජපක්ෂ 1990 වසරේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ගුවන් නියමුවෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකුට ලැබිය හැකි ඉහළම ශ්‍රේණිගත කිරීම වන මාස්ටර් ග්‍රීන් ශ්‍රේණිගත කිරීමටද ඔහු උරුමකම් කියනවා. හමුදා මෙහෙයුම් රැසක සක්‍රීය දායකත්වයේ දක්වා ඇති එයා මාෂල් උදේනි රාජපක්ෂ වන්නි වික්‍රම 2.3 යාපනය අර්ධද්වීපයේ මුදා ගැනීම සඳහා මෙහෙය වූ ජයසිකුරු මෙහෙයුම, රිවිරස මෙහෙයුම, යාල්දේවි මෙහෙයුම, ඉදිරිපින්ම මෙහෙයුම ඇතුළු මෙහෙයුම් රැසක සිය සක්‍රීය දායකත්වය මැනවින් විදහා දක්වා තිබෙනවා. ප්‍රධාන හමුදා රාජකාරීන්ට අමතරව ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ල ක්‍රීඩා සංගමේ සභාපති තනතුරද හොබවායේ අතර අතිදක්ෂ ක්‍රීඩකයෙකුද වනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා ද්විත්වයකට ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ දිනාගත් දක්ෂ ක්‍රීඩකයෙකු ලෙසයි ඔහු ගුවන් හමුදා ඉතිහාසයට එක්ව ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.